දම්මානු දම්ම පටිපන්නෝ විහරති. වර්තමානය වෙනකොට අපේ මෞව්බිමට හත් වෙලා තියෙන මේ යම් අුට්බුධකාරිී තත්ත්වයත් එක්ක. මේ ගාතාරත්නයෙන් අපිට ලොකු උදාරණයක් ගන්න පුළුවන්. උපමා වක්ගන්න පුළුවන්. මේ ගාතාරත්නය අරුත විදිහයට අපිට සැකවින් දක්වන්න පුළුවමි ප්‍රතිපත්තිගරුක දිවිපෙවතකට හුරුවන්න කියන එක. අපේ මෞ්බිමට වගේ තත්ත්වය කුදාවෙන්න ප්‍රධානම හේතුව ප්‍රතිපත්ති ගරුක බවක් නොමැතිවීම කියලා අපිට මේ වෙනකොට පසක් වෙලා හමාරයි. කොමුණත් අද නිකිණ පොහොය දවසේ පොහෝදා සඳහම් කතිකාව වැටසටහනේ මාත්‍රකාව බවට පත්වෙලා තියෙන්නේ මේ ප්‍රතිපත්තු ගරුක සමාජයක් කුදෙසා බුදු දහම. ඉතිං හිසිල්ලට ප්‍රථම හඳුල දෙන්නට කැමති අද පොහෝදා සඳහම් කතිකා වැඩටසටහන ඔබේත ගැනීමට අපි බලාපොරොත්තුව වෙනන විහාරස්ථානය දෙහිවල කවඩාන ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානය සිටයි අද පොහෝදා සඳහම් කතිකා වැඩසටාන ඔබ ත ගෙනෙන්නේ. ඉතින් සියල්ලට ප්‍රථම හඳුන්වල දෙන්නට කැමති අද පොහෝදා සඳහම් කතිකා වැටසටහනට අප ආරාධනයෙන් මස්ථානයට වැඩමවාදාළ දෙහිවල කෞඩාන ශ්‍රී ශාන්තාරාමා අධිපති. ශ්‍රී සාාන්තය දහම් පාසලේ අනුසාසක රත්මලාන ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතනය ආචාර්ය ගෞරව විශාස්ත්‍රවයේදී පූජපාද හත්පෝරුවේ ධම්මාවාස ස්වාමීන්ද්‍රයණන් වහන්සේ නමස්කාර්පූරක උබහන්සේ අපේ වැඩසරහනට පිළිගන්නවා ඉතින් පළමුකොටම අපි සුපුරුදුවිදියට අඩ නිකිනි පොහො පොහොය වර්ණනාව සිදුකරන්නට තමයි මේ සූදානම ඒ සඳහා අරාධනය කරන්නව පේස්වාමින් ජැණන් වහන්සේට සාධ සාධසා ඒ භාග්්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වීවා අද නිකිනි පුර පසලොස්සක් පොහෝ දවසයි මේ උතුම් වූ පොහෝ දවස මේ සදහම් කතිකාවත ශ්‍රවණය කරනු ලබන ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ හැම දෙනාටම පළමුුව තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනු ලබනෝ. පසුගිය පොහෝ දිනයේදී වස් සමාදන්ව මේ ශාසන ප්‍රතිපත්ති මාලාවක ගී පැවිදි දෙපාර්ශවයටම නියලෙන වකවානුවක් තුළ මේ නිකිනි පුර පසලොස් සක් පොහෝ දවස ශාසන ඉතිහාසයේ තුළ දැකිය හැකි ස්වේසේසිී කරුණු කිහිපයක් ඉස්මතු කරන්නට පුළුවන්කමක් ලැබෙනවා.ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා වස්සමාදන් ව පසුව ලෝතුරු බුදුරජාණන් වහන්සේ පරනිර්වාණ මංචකය පත්ව මාසතුනක් ගත වූ කල එදා රජගහනුවර වේභාර පරුවත සප්ත පරණී ගුහාාව අභියස මහාකාශප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයින් රහතන් වහන්සේලා පන්සීකගේ සාභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැත්වූ දිනේ හැටියට මේ නිකිනි පුර පසලොස්සක් පොහෝ දවස අපට හැඳින්වීමට පුළුවන්කමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නී ඇසල පුර පසලොස්සක් පොහෝ දවසේ වත් සමාධන්වීමට නොහැකු වූ භික්‍ෂූන් වහන්සේ නමක් වෙද්ද එභික්‍ෂූන් වහන්සේට පසුවස් සමාධන්වීමේ හැකියාවක් ද තිබෙනු ලබන්නේ නිකිනි පුර පසලොස්සක් පොහෝ දවසී. ඒවාගේම බුදුරජාණන් වහන්සේට වසර ගණනාවක් උපස්ථාන කරනු ලැබූ. ආනන්ද ස්වාමීන් වහන්සේ හාමුදුරුවන් වහන්සේගේ රාධ්භාවයට පත්වන දිනිය හැටියටද නිකිනි පුර පසලොස්සක් පොහෝ දවස අපට හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙන. නිර්වාණ මංචකයෙන් අනතුරුව ශ්‍රී බුද්ධදේහය තුළ ශේෂ වූ ලලාට ධාතුූන් වහන්සේලා තැම්පත් සේරුආවිල චෛත්‍යරාජණන් වහන්සේද නිර්මාණය කරමින් අති උත්තුෂ්ට වූ පෙරහැරක් සංවිධානය කරමින් ඒ පවත්වනු ලබන පොහොයි දිනේ හැටියටද හඳන්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නිකිනි පුර පසලොස්සක් පොහෝ දවසේ. එහෙනම් අපි මෙහි පළවෙනි කාරණාව ශාසන ඉතිහාසය කරුණු ඔස්සේ විමසා බැලීම බොහෝ මත්න වැදගත්වෙනවා නිකිිනි පුර පසලොස්සක් පොහෝ දවස. මා සඳහන් කළ ආකාරයට, බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ යට පත්වනයින් පස්සෙදී උන්වහන්සේ හා සමානව වැඩහිටිය රහතන් වහන්සේ කෙනෙක් තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දුතහංග දරයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ වාසය කරන ප්‍රදේශයක උන්වහන්සේ වැඩ සිටිය නෑ හේතුව තමයි බුදුහා මුදුරාණන් වහන්සේත් උන්වහන්සේ ඇතැම් අයට පැටලෙනෙන් සාවේ රූප සෝභභාවශරීරස්ෝභාව එක හා සමානයි බුදුරජාණන් වහන්සේට චූති වෙනසක් විතරයි පෙන්නුම් කරනු ලබයි මහාකාශප මහරහතන් වහන්සේ තමයි එවකට හිටිය ශාසනය හිටිය ඉහළම ඇතිවරයන් වහන්සේ මේ වෙනකොට පින්වත්නීරවිදු මහත්මයා සැරරිුත්ත හාමුදුරුවන් වහන්සේ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඒවාගේම පස්වක රහතන් වහන්සේලා කොන්්ඩන්ඥ වප්ප බද්ධිය මහනාම ආදී මේ ඇතිවරයන් වහන්සේලා මහරහතන් වහන්සේලා පර්මිර්වාණයට ගිහින් හමාරයි. එහෙනම් මේ බුද්ධපතිපාටිය අනුව වැඩසිටින්නේ මහාකාශිප මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩහිටින්නේ බෝමත්ම ඇත ගම් පිරිසේ ආජීවකයේ මදාරා මලකුත් අරගෙන මේ ප්‍රදේශයට ගමන් කරනු ලබන අහනවා සැපදුක් යන විස්තර ඇහු මහාකාශ්‍ය පහාදුරු කිව්වා මම මෙන්න මේ තැන ඉඳල ඉන්නේ භාගවත් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට වැඩිය. මේ එතනින් ගත්ත මලක් තමයි මාමේ අරගෙනෙන් මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැනගත්ත පටන් අනිත් පුතුගජන භික්ෂූන් වහන්සේලා හඩන්න වැලපෙන්න පටන් ගත්තා. එතන හිටිය අප පින්වත්න මහත්මයෙ සුබද්ද කියලා භික්ෂවා මේ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ මේ අනුගමනය කරන්න හා අපට දුන්නු යම් යම් ප්‍රතිපදාවන් අනුගමනය නොකර පුලික්ෂවා එහෙම කෙනෙකුට හොම සතුටක් ඇතියෙනවා තමන්ට නිතරම අවවාධනු ශාසනා කරන කෙනින් නැතිව වුණම් සතුට පත් වන් නිසා මෙයා ප්‍රකාශ කළා අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදේවිත්ත අවුසෝ ඇවැත්නි හඬ අන්න දෙයක් නෑ සෝක වෙන්න දෙයක් නෑ අපට කරදර කාරියූ ඒ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට ග සතුටිංනිිමු මෙන්න මේ කරුණ මහාකාශිව මහරාතන් වහන්සේගේ කණටැවුණනා සංවේගයට පත් වුණ. අධර්මය ඉස්මතුවන ආකාරයත්. අවිනේ ඉස්මතුවන ආකාර මහාකාශව මහරහතන් වහන්සේට පෙවුණ. පරනිර්වාණයෙන් අනතුරුව සියල් අහවර වනාට පස්සෙදී මාකාශව මහරහතන් වහන්සේ නිගමනය කලා අපි මෙන්න මේ ශාසන පිරිසුදු කිරීම සඳහා. ශාසනය නැවත ප්‍රතිපත්ති ගරුක භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බවටත් පත්කරලීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඇවෑමින් පශසෙදී ධර්ම සංගායනාවක් පවත්තන්නඩෝ. ඒ පවත්වලා මේ ශාසනය පිරිසුදු කරගන්නට ඔන් එබැවින් සිදුකරනු ලැබුණ ලැබුවා බුද්ධ පරනිර්වාණයෙන් මාස තුනක් ගියාට පස්සෙදී. අජාසත්ත මහ රජතුමාගේ නොමගගිය රජතුමා කෙනි නැවතත් එයින් මිදිලා. මහාකාශභ මහරහතන් වහන්සේගේ අවවා අනුශාසනා මත. මෙ ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවර වේභාර පරවත පාමුල සිදුකරමින් ශාසනයේ උන්නතිය සඳහා ඒවාගේම ප්‍රගමණය සඳහා ප්‍රතිපත්ති ගරුක භික්ෂු පරපුරක් තැනීමේ අභිලාශීෙන් බලාපොරොත්වයෙන් ඒ මහා සංගායනාව පංච සතිකක් කන්ද කියය නමින් පවත්වනු ලැබුයේ අද වැනි පුර පසලොස්සක් පෝ දවසකයි. එ නිසාපට මහා වැදගත්වන සාසනික වශයෙන් බොහෝ මත්මන වැදගත්වන පොහෝ දවසක් හැටියට නිකිනි පුර පසලොස්සක් පොහෝ දවස අපට හඳුන් වන්නට පුළුවන්කමක් තිබේ. එහමයි අපේ හාමුදුරණය ඔබ වහන්සේ සැකවින් දැක්වේ නෙකිනි පොහො පොහොය වක්නනාව.මළඟට අපි මුලින් සඳහන් කරපු ආකාරයට අද දිනහම තේමා වෙතට තමයි මේ යොමු වෙන්නේ ප්‍රතිපත්තිගරු සමාජයක් වු දෙෙසා බුදු දහම රටේ ඉහළ පාලකයන්ගේ සිට පහළ සිටිනේ ජනතාව දක්වාම පහා මුදරුවණේ මේ වෙනකොට ප්‍රතිපත්තියක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා මේක හොඳ මුදාහරණය වර්තමානය වෙනකොට අපේ ලක්තිවට අත්වෙලා තියන සෝජනීය තත්ත්වය තින් මේ හේතුව නිසාම අපේ ස්වමින් වහන්සේ එක්ක අපි මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි යොදා ගත්තේ කොටම අපේ හාමුදුුවනේ පැනය විදිට යොමුන්නේ ප්‍රතිපත්ති පිළිබඳව බුදුසසුන තුළ දැක්වෙන කරුණු මොනවද මේ අපි පොහෝදා සඳහම් කතිකා පසටහන බුද්ධශාසනයේ ඒ උරුමයන් එක්ක යන වැට සටහන කිද මේකත් එ ප්‍රතිපත්තිය පිළිබඳව බුදුසසුනේ දැක්වීම අප හමුදුරනේ ඕ රවිදු මහත්මා අද මේ නිකිනි පුර පසලොස්සක් පොහෝ දවසි සදහම් කතිකාවත සඳහා ජොදාගත් මාතෘකාව බොහොමත්ම කාලෝ චිතයි. ප්‍රතිපත්ති ගරුක සමාජයක්කු දෙසා මේ බුදු දහමින් ගත හැකි දේ අප්‍රමාණයි ඒක නොගන්න එක තමයි අපට දුක පි මුලින්ම විසඳහා බලමු මේ බුදුදහම තුළ ප්‍රතිපත්ති ගරුක සමාජයකට ගොඩ නැගෙන්න්නට පුළුවන් බුදුදහමේ දක්වෙන දේ මොනවාවදකින් අපි මුලින්ම සකච්ඡා කරන්න ටෝනි. ම පරිනිබ්ාන සූත්‍රයේ අවසානයේදී බුදුහාන්දුරුවෝ පරිනිර්වානයට ලක්වන මරණ මංචකයේ දී නැත්තන් වහන්සේ ඉන් අවස්ථාවදි දේශනා කරපු සූත්‍රපාටයක් තිබෙනවා. යෝකෝ ආනන්ද බික්කුවා බික්කුනීවා, උපාසකෝවා උපාසිකාවා. දම්මානු දම්ම පටිපන්නෝ විහරති සාමීචි පටිපන්නෝ අනුධම්මචාරිී, තතාගතන් සක්කරෝති ගරුකරෝති මානේති පූජේති, පරමාය පූජාය කියල දක්වා තිබෙන මෙහි අරථය වෙන්නේ ආනන්ද මේ සම්බුද්ධ ශසනී ධර්මානු දම්ම පටිපන්න භාවයට පත්වන භික්‍ෂුවක් වෙන්න පුළුවන් භික්‍ෂුණයක් වෙන්න පුළුවන් උපාසකයෙක් වෙන්න පුළුවන් උපාසිකාවක් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පූජනීය තත්ත්වයට පත්කරන්න. නියමාකාරයට වැඳුම් පිදුන් කරනු ලබන්නේ ප්‍රතිපත්ති ගරුක තැනැත්තා කියන වගයි. එතන දක්වලා තිබෙනවා ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. ධර්මානු ධර්ම පටිපන්න ලෙස වාසය කළ යුතුයිය. අපි මෙන්නමී දේ අර්ථය. සොයාල බලන්න ටෝන්. දම්මා කළ කියන්නේ ධර්මයටයි ධර්මය කළ කියන්නේ නවලෝක ෝත්තර ධර්මය. එ නවලෝකෝත්තර ධර්මයට අයිති වෙනවා සතර මග සතර පල සහනිර්ුවාණය එයන් සෝවාන් මාර්ගස්ත පලස්ත සකුදදාාගාමී මාර්ගස්ත පලස්ත නාගාමී මාර්ගස්ථ පලස් අරහත් මාර්ගස්ත පලස්ත සහ නිර්වාණය කියනමින්නමි නමය තමයි නවලෝකෝත්තර දහම හැටියට දක්වා තිබේ. තර දම්මා කියල කියන්න මෙන්න මෙතනින් මෙන්න මේ කාරණ නමය. අනුදම්ම යනු කියන්නේ අනුදම්ම කියල කියන්නේ චතුපාරිශුද්ධ ශීලය. චතුපාර්ශුද්ද සීලය කෙෙනෙ කියැන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීරය ඉන්ද්‍රිය සංවර සීලේ ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සනිශ්‍රත සීලයයි. ඒවාගේම තමයි මෙහි පටිපන්නන්නෝ කියලගනෝ ප්‍රතිපත්ති ප්‍රතිපත්ති කියල කියන්නේ පිළි පැදීම. එහනම් භික්ෂූන් වහන්සේලාට ප්‍රතිපත්ති තිබුණ එක භික්‍ෂූන් වහන්සේලාට පමණක් මිනි ඒක පොදු වූ ධර්මතාවයක් කාරණාවක් එම් කාඩද සිව්ුවනක් පිරිසම ප්‍රතිපත්තිය හකිින් නන ප්‍රතිපදින්නවා. ඒ අතර දුතහාංග තෙලෙස් දුතාංගයන් තිබුණා වතාවත් කරන්න ඕනි මෙවතමයි ප්‍රතිපත් භික්ෂුවගේ වතාවත් කනෝයේදයන් තියනෝ ඒවාගේම තමයි ශීලය ඒවාගේ තමයි විපස්සනාව මෙන්න මේ කියන කරුණු කාරණ මෙන්න මේ ප්‍රතිපත්ති කියන පදයට අන්තර්ගත එතකොට දුතාංග තියෙනව ඒවාගේ මතමයි වත් පිළිවෙත් තියෙනවා ඒවාගේම තමයි ශීලේසා භාවනා සමත විදර්ශනාදී භාවනාවන් සිදු කිරී එතකොට ශාසනය තුළ දැක ගැනීමට පුළුවන්කමත් තිබෙනවා රවිදු මහත්මා ත්‍රිවිද ශාසනයක් පිළිබඳව දක්කනො කත්‍රිපිටගේ අන්තර ගතයි ඒවාගේම තමයි අපි හැම්ම කෙනෙක්ම මේ පිළිබඳව දන්න කාරණාත් තුනක් තිබෙනවා. ඒව තමයි පරිියත්ති පටිපත්ති ප්‍රතිවේදක එලගයි පරිත්ති ඒවාගේම පටිපත්තිසාහ ප්‍රතිවේද නම් පරිියත්ති ශාසනය කියලා දක්වා තිබෙනවා කාරණාවක්. මේ පරිියත්වය තුළ දැක ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ ත්‍රිපිටකය එහනම් සූත්‍ර විනය අභිධරමය පිළිබඳව මනා හසල දැනුමක් තිඩෝ. මනා හසල දැනුමක් තිබෙන්න ටෝන්. එහ නම් පටිපත්ති කියල කියන්නේ ප්‍රතිපත්ති පිළිපැදීමට, ජෝග්‍ය වට පිටාවක් තමන් සකසාගන්නට ඕන් එත පාවිච්චි කරන විදිය ඒවාගේම තමයි ප්‍රතිවේද කියල කියන්නේ එහි පලය එනම් සෝවාන් සකුරුදාගාමි අනාගාමී වඩෝන් එතකට මෙන්න මේ ත්‍රිවිධ ශසනය බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල දක්වා තිබිෙන හරියට බෙ පට්ටෝරුවක් වගේ කෙනෙක් ලෙඩක් හැදුනාට පස්සේ රෝගයක් උච්චන්ඩ වනාට පස්සේ අපට දෙනවා බෙහෙත් වට්ට ෝරුුව ඒ බෙත් වට්ට ෝරුව තමයි අපි දක්වන්නේ සූත්‍රවිනි අභිධරමය කියන මෙන්න මේ කොටස් මෙයා හොද දැනුමත්ති බෙන්න්න ටෝන් නිකම්ම බෑ ඒවාගේම තමයි ඒ පාවිච්චිය තමයි පිළිපැදීමේ ක්‍රමවේදය තමයි මෙන්න මේ දක්වන්නේ පටි පත්ති කියර නාමේ ඒවාගේම තමයි අවසාන ශාසනය තමයි ප්‍රතිවේද එක ප්‍රතිඵලය තමයි ලෝ රෝගය සුව වෙලා සතුටරංඉන්නවාවාගේ සෝවාන් සකුරුදාගාමි අනාගාමි ආදී පළවලට ප්‍රවිශ්ට වෙලා මේ සසරින් නිදහස් වනයක් එහෙනම් මෙන්න මේ ත්‍රිවිධ ශාසනය අද තිබෙනවාද කලටියක් අපි හොයලා බලන්නට ශාසනයේ නැතිවෙන්නට ඇඟිල්ල දික් කරන්නේ භික්ෂුවට හාමුදුරුවෝ තමයි මේක විනාස කරන්න. මේක හාමුදුරුවෝම විනාශ කරන්න කාර්යයක් නෙවෙ. ශාසන භාරදූරත්වේ හිමිවෙන්නේ හෙනම් කාටද භික්‍ෂෝ භික්‍ෂෝනි උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසට. එනම් මේ හැම්ම දෙයක්ම කරන්න ටෝන් පිළිපදදින්නට ඕන් මේ ප්‍රතිපත්ති රකින්නට ඕනි කවුද සිව්ුවනක් පිරිසම එහෙනම් සිව්ුවනක් පිරිසයම් අවස්ථාවකදී මේ ක්‍රියාදාාමයන් තුළින් බැහැර වෙනවාද එදාටමකදින් ශාස්සර අන්ත්‍රස්ධානය සිදුවෙන ශාසනී නැතිවෙන් එනම් ශාසවය නැතිවෙන්නේ පළවෙනි කාරණාවතමයි ප්‍රතිවේද ශාසනී නැතිවවෙෙන්වා බුද්ධවර්සය හාරසිය පනස් පාවන තෙක්ම සවිඳ මහත්මා ්‍රිපිටකය කටපාඩමින් ගෙනා ඉන් අනතුරුව ඔය වලගම්බා රජු සමයේදී මාතලය අලු විහාරයේ දී මේ ත්‍රිපිටකය ගන්තාරූඩකර දෑමං හිතනවා ත්‍රිපිටකය ම මුළු ත්‍රිපිටකයම කටපාඩක් භික්ෂූන් වහන්සේ කෙනෙක් කොයාගන්න අමාර අපි යහල තියෙන ආකාරයට මම හලතියෙන ආකාරයට යම් කිසි මට්ටමකට හිටේ මහතෙරවරුන් අතර ආනන්ද මෛත්‍රයේ මහානාය හාමුදුරු විතරයි ලංකායි පිටට ඉන්න තවත් හාමුදුරුවන් වහන්සේ නම ඉතින් මෙන්න මේ ප්‍රතිවේද ශාසනයේ රහතුන්ගේ රාතුන් වහන්සේලා රහතන් වහන්සේලා නැතිවීම සමඟ නැතන් තිිපිටකය කට්වාඩම් තම් මේ වාචෝද ගත කිරීම කමවේදේ නැතුව අන්තරල් දානවෙලා ඒවාගේම තමයි ප්‍රතිපත්ති ශාසනය නැතිවෙන්නේ ධහාන සහ අභිඥ්ඥාලාබී ඇත්තන් නැතිව ඒවාගේම තමයි පරිත්ති ශාසනය නැතිවෙන්නේ කවද හරි සතරපද ගාතාවත් තිෙනන් ඔන්න ඔ ගාථාවක්කත් මතක තබාගන්න බැරි වූ දවසට මේ සම්බුද්ධ ශාසනය අන්ත්‍රධනයෙන් එනම් ප්‍රතිපත්තියේ තිබෙන මෙ පදිනය එකයේ තිබෙන වැදගත්කම අපට පෙන්නුම් කරන්නට පුළුවන්කම ලැබෙනු එහනම් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මේ ක්‍රියාධාමයන් පිළිපදින්න හොන්දම කාලය තමයි මේ අපි මේ පැමිල්ලයි ගිය පොහෝ දවසේ අපේ දායක පින්වතුම් ඔබතුමං ආදී පන්සල්ලටගිහි ආරාධනා කර ස්වාමීණී අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා වැඩයි නිකං වැඩඉන්නකින් වෙන හරථයෙන් ධර්මයෙන් අනුශසනා කරන්න එහනම් මේ සසර අපි ගොඩගලෝ ගන්න කියර තමයි මේ කියන් එහෙනම් උන්වහන්සේලා මේ කාලය තුළ මේ වස්සාන කාලය තුළ ප්‍රතිපත්ති මාලාවක ගැඹුරිින් පන්න සමයක්. ඒවාගේම තමයි කවිදු මාත්මා ගිහිපාර්ශවේ අනුග්‍රහක පාර්ශවයත් සේම ප්‍රතිපත්ති මාලාවක නිරත වෙන්නටවා. භික්‍ෂූන් වහන්සේලාට වස්සාරාධනා කරලා නිකම් නිකම් ඔහේ ඉන්නවා නෙව ප්‍රතිපත්ති මාලාවක නිරත වෙන්න තෝන් භික්‍ෂූන් වහන්සේලාට තිබෙනවා ඔය විනය පිටකේ තිබෙනවා ශික්ෂාපද රාශියඒ පාතිමෝක්ෂ සංවරසීලයේ ඇතුරත් මේ ශික්ෂාපද මැනවින් ආරක්ෂා කරමින් දිවීමේ ආරක්ෂා කරමින් කටයවුතු කරන්න තො සුළුහෝ දේකට වරදකට බියවෙන්න ටෝන් ඒවාගේම තමයි එයින් වැලකිලා මෙන්න මේ කියනු ලබන ප්‍රතිපත්ති මාලාවක නිරතවීම තමයි අපි මේ කාල මාස තුන නැත්තන් අනුගමනය කරනු ලබන් දායක පාර්ශවයෙන් වෙන්න ටෝන් ඒ ප්‍රතිපත්ති මාලාව තමනු පරිම ආකාරයෙන් සිදු කරන එක පංචසීල ප්‍රතිපදා ප්‍රතිපත්තිය මේ ප්‍රතිපත්තිය තුළින් ලැබෙන දේමුණවත් අද කාලේ බොහොම අමාරුයි කන්න බොන් ඒව ලැබෙන ඉන්න ඉටන් ඇඳුම් පැළදුම් බොහොම ගන්න අමාරු ඒව ලැබෙන මේක. ඊට වැඩියේ වටිනා දෙයක් අපට ලැබෙන. බුදුරජාණන් වහන්සේ පින්වත්නී? ත්ම හැම්ම තිස්සේම අපට දේශනා කළ වදනක් තිගෙන සතර අපායට වැටන්නේ එපා. අපට අපි හැම තිස්සේම අපගේ ප්‍රාර්ථනාව දුක්ක පටික්කූලා දුක කවදාවත් අපි කවුරුවක් කැමති වෙන්න පටික්කූල පිළිකුල් කර. කැමතිවෙන්නේ සැපතටයි. ඒනම් දිව්‍ය මනුෂ්‍ය සැපසම්පත් විඳින්න හොද්දම අවස්ථාවක් මේ කාලය තුළ ප්‍රතිපත්ති මාලාවක නිරත මින් කටයුතු කිරීම. ප්‍රතිපත්ති මාලාවක මේ කටයුතු කිරීම අපට කවදාවකත් සතර අපායට වැටින් නැති. තපන් නොහිතන ලාබයක් ලබන්නට පුළුවන් කාල පරාශයක් තමයි මේ කාල පරාශය. තින් බුදුහාමුදුර ෝදේශනා කොට වදාළේ සිව්වනක් පිරිසටම භික්‍ෂු භික්ෂුවනි උපාසක උපාසිකාකෙන සිව්ුවනක් පිරිසම මෙන්න මේ ප්‍රතිපත්ති මාලාවේ නිරත වෙලා සසර කතරින් එතර වෙඩ කියණක. එහමයි අපේ හාමුදුරුවනේ බහන්සේ අපිට දැක්ව බුදුදහමට අනුව මේ ප්‍රතිපත්ති ගරුකවීම පළිබඳව.මරඟට අපි මේ මතෘකාව කාලීන බවට පත්කරගන්න තමයි මේ සූදානව ර්තමානය වෙනකොටමි අපේ මවබිමි අපි මුලින් මතක් කලාවගේ මේ ප්‍රතිපත්ති ගරුක බවක් නොමැතිවීම නිසා යම්කිසි ගැටලුවකට මුහුණ දීලා ඉන්න. මේකත් එක හාමුදුරනේ අපි ප්‍රතිපත්ති ගරුක බවක් තියෙන කොටතා අසත් ඉන්න අප අපිට එක පාට්ටම බැහැර කරන්න බෑ කිසිම කෙනෙක් ප්‍රතිපත්තියෙන් තොරයි කියලා. ප්‍රතිපත්ති ගරුක බවක් වර්තමානය තියෙනවද කොහොමද ප්‍රතිපත්ති ගරුක බව අපි ගොඩනග ගන්නේ නිරඟ පැනේ විදිට පහන්සකි විමසන්න කැමතිි ලෝකයේ දිහා බලනකොට මේ ප්‍රතිපත්ති කියන නාමේ අපි හඳුනු ප්‍රඥඥප්ති කියලා එතකොට මේ ප්‍රතිපත්ති ලෝකයේ විවිධ රටවල්ලොල ඇරම් බලනකොට ඔවුන්ගේ දියුණුවට සහ ඔවුන්ගේ සමගි සම්පන්න භාවයට හේතු වෙලා තිබෙනවා මේ ප්‍රතිපත්තිකන දේවා. ප්‍රතිපත්ති මාලාව තුළ නිරත වෙන කෙනා බොහොම දක්ෂයෙක් වෙන්නවා කම්මලියෙකුට මේ කරන්න බෑ. ඒවාගේම තමයි ප්‍රතිපත්ති පිළිබඳව හොඳ අවබෝ දෙයක් තියන්නට නැත්තං අපට අපේ රටේ ඉදිරිපත් කරනු ලබන මේ ප්‍රතිපත්ති ඉහල පාලකයා සිට අපි හැම කෙනෙකම සිදු කරනවා නං මේ අවාසනාවන්ත තත්වයට අපි කිසි සේත් පත්වන්න පිට රටවලව විදෙස් රටවල මේ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරනු ලබනුඒ ක්‍රියාත්මක කරු ලබන් ඉහළ පැන්තිද ලම ප්‍රධානීද ළම දක්ව මට මතක් වෙනවා කූට ධන්ත සූත්‍රයේ වන්නුවනී මට මතක එක්තරහා රජ කෙනෙක් හා විජිත රජතුමා දවසද්දා මේ මහා විජිත රජතුමා මිනිසුන්ගේ ස්වභාවය දැක්තා දැක්කේ කොහොමද පොහොම අසරණ භාවයට පත්වෙලා දුගී භාවයට පත්වෙලා අද වගේ තමයි කරකයා ගන්න දෙයක් නෑ මේ මහා විජිත රජතුමාට හිතුුණ විශහල දානයක්දේ මිනිසුන් දන්සල් දෙනවගේ ඒේවාගේ මොකද වනේ මෙයාගේ පුරෝහිත බවනකිව්වා මාරජතුම එසේ කරන්න ලපත් අපරාද වැදි මංකොල්ලකෑන් ඒවාගේම විවිධ ක්‍රියාදාමයන් දරුණු ක්‍රියාදාාමයන් එන්න එන්නම වැඩි මේ දන් දුන්නොත් අපට වෙනි අවඩ නිසා ඉස්සෙල්ලාම ප්‍රතිපස්්චි මාලාවක මේ සක්කය නිරත කරන්නකි. අඩබරයක් ගැහ්වා මුළු රටේම ඉන්න ජනතාවට මේ කරනු ලබන අපරාධයන් වාම නතර කරන්න සංසුන්ගෙන් රටේ තත්ත්වය අවබෝධ කරගන්න අවබෝධ කරගෙන අපි ඉදිරි පියවරක් තබු. තු මහා බාන්්ඩාගාරය ඇරිය ඇරලා එක ශේෂත්‍රයන් තියනවා අපට තියනවා සෞඛ්‍යය ප්‍රතිපත්ති තියෙන ැබැ ඒවා ක්‍රියාත්මක වෙනවාද කියලා සැක සහගතයි චන්ද ඉල්ලනකොට ප්‍රධාන පක්ෂවල ප්‍රතිපත්ති මාලාවන් තිබෙන ඒ අපට සැක සහිතයි චන්ද ගත්තට පස්සෙ කෙරන වද නැ්දක කෙරෙන්නේ විවිධ ප්‍රතිපත්ති තියෙන ආහාර ප්‍රතිපත් රජතුමාත් කල්පනා කළා එකක ශේස්ත්‍රයන් ගෙන්නලා කුෂිකර්මය පැත්ත කරනවනම් ඒ ඇත්තන්ට අවශ්‍ය කරන සියල හපේලදෙන් බාන්්ඩාගාරි ඒවාගේම දිනිුදු මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීම සඳහා අවශ්‍ය කරන කුමන හෝ ක්‍රියාදාමයක් ඒ දිනදුම කම දුගී බවින් නැති කරලීම සඳහා මුදවා ගැනීමේ ක්‍රමවේදයක් හොහොම හරිකරන්න ද වගේ ගෙවල් ඔොල මිනිස්ු අවන්න පටන් ගත්ත. ඒ ඒ ශේස්ත්‍රවල ඉන්න උදවිය කම්මලි නැතුව වැඩ කර. රජතුමා දැන ත් අප රෝහිතයක් දැන ගත්තා මෙසේ කරපු ක්‍රියාදාාමේ ප්‍රතිඵලමු කදදවින් බාණ්ඩාගාරයේ පිරි වෙනින් දේවල්න්නේ රටට සංවර්ධනයක් ඇති වෙනවා රට ්‍රොයන් පෝෂිත රටක් බවට පත්වෙන් මේ ක්‍රියාදාමය අපේ රටත් තිබුණා ඒක අවිදු මහත්මයව හැටේ දසකේ හැත්තෑව දසකෙන් පස්ස දැක ගැනීමට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ ම අභාග්‍ය සම්පන්න ලෙස ප්‍රතිපත්ති කඩාගෙන තමන්ගේ ඔඩොක්කුව පුරවාගන්න ක්‍රමවේදයකටයි දැන් හැදිලා තිබේ ඒක මෝ භායානක පත්වයක් මෙහෙමගියෝතින් අපි බොම අසරණ තත්වයට පත්ව ඒනිසා අපට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහිකිරීමට ඒ ප්‍රතිපත්ති ගරුක සමාජයක් බහි කරන්නට නම් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ඒ අනුව ක්‍රියාත්මක වෙන්නට මේක අවාසියට ප්‍රතිපත්ති කඩාගෙන් හරිියන්න වාසියටට ප්‍රතිපත්ති කඩාගෙන් හරියන්න මේක කුමනො හෝ කාරණාවක පවාශිවෙන්න පුළුවන් අවාශි වෙන්න පුළුවන් මේ ප්‍රතිපත් අපි රැකගෙන යන්න ඕේ ඉදිරියට ගෙනයන් ඔන්න ඇතුව ගොඩ නගන්නට පුළුවන්කමක් ලැබෙන්නේන. ඒමයි අපේ හා මුදරුවණේ වර්තමානය වෙනකොට මේ ප්‍රතිපත්ති ගරක බවක් නැතිකම නිසා අපේ රටට වෙලා තියෙන හානිය වඩාත්ම හොදි උදාහරණයට ගන්න පුළුවන්. ජපානයත් එක ගත්තහම ජපානය මීට දශක ගණනාවකට ඉහතද ලෝකයේ දියුණුම රටක් බවට පත් වුණා. දෙවල් ලොක උද්්‍යයෙන් පස්සේ පහලට මැදවැටල හිටපු ජපානය ඔවුන්ගේ ප්‍රතිපත්වය නිසාම ඉහලට පැමිණි රටක් බවට පත් වුණා අපිට ඉතිහාසේ ඕන තරම් මුදාහරණ තියෙනව ඒ වගේ රාජ්‍යයන් පිළිබඳව. කොහොමුණත් මේක අපේ රටත් එ එක ගලපද්දිම ප්‍රතිපත්ති ගරුක නොවීම සහ එහි ආදීනව මීළඟ ගැටලොවිදට බහන්සට යොමුවෙනමි ප්‍රතිපත්ති ගරුක නොවීම නිසා අපේ රටට අක්තලාතියන මේ ඉරණම මොනවගේ ඉරණමක්ද සහ එහි ආදී නව අපි හමුදුුවණ ඔවු මහත්මා තම තමාන්ට පැවරෙන යම් කටයුතක් වීද ඒ කටයුත් නිසි අයුරින් කිරීම තමන්ගේ වගකීම භික්‍ෂුවට පැවරෙන කාර්භාරය තමයි අපේ පරමා පරමාන වූ නැත්තං අපේ අරමුණ නිවන් පසක් කර ගැනීමයි මේ නිවනට මෙහා අපට තියෙනව යම්කිසි භාර රාශියක් සිදු කරන්න ඒ කාර්භාරය අතර ප්‍රධානකක් තමයි අප සන්නන්වා පසාදායි ගොඩක් මිනිස්සු හාමුදුරුවන්ගේ දිහා බලනු ලබන්නේ දඟකාර එමන අප්‍රසන්න භාවීන් යන සවරූපයක් නෙවෙේ එහම ගියොත්යෙමකදේ කිරීමට පත් අපි කොහොමද ප්‍රතිපත්ති රකින්නේ අරස්වාමීන් වහන්සේ එසේ කියලා කියන්න පුළුවන් එ නම් භික්ෂුව සංවර භාාවීෙන් යුත්ත වෙන්නට ඕන් ආච සංවරය ඕක දක්වලා තිබෙනවා ඔක්කිිත්ත චක්කු මිත භානි බිමහෙලු ඇස්සඇතිව ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්ේ හෙසිර එන්නට ඒවාගේම තමයි බොහොම පියසාන්ත වචන කතා කරන්නට ඒ කතා බයින් ප්‍රසන්න භාවයට පත්වෙලාගේ එකෙනෙක්කින්නවන ගේ තව ප්‍රසන්න භාවයට පත්තිෙන මේ හාමුදුරුව ප්‍රතිපත්ති රකිනකන්න ඒවාගේම තමයි මුන්වහන්සේගාව යම ගන්න තියෙන ඒ ගන්න තියෙන බඩු බාහිරාදිය නෙවේ අධ්‍යාත්මික වශයෙන් ගන්න දෙයතිබේ එහම් ඒ භික්ෂුවගේ කාර්යභාරය භික්‍ෂුව හරියට කරනවා නම් ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කරනවා නම් ඒ දායක පාර්ශවයත් පවිදු මහත්මා ඒ තත්ත්වයට පත්ව රට තමන්ගේ වගකීම හරියට කරලා තික. එතකොට අපට පේනවා වර්තමානීදී රටේ පවතිනමි අර්බුදකාරී තත්ත්වය හේතුපාදක වෙලාම තියෙන්නේ. අපි පත්කර ගන්නා ලද ප්‍රතිපත්ති මාලාවක නිරත වී යයි හැඟීමෙන් කටයුතු කරනු ලබන ඇත්තන් නිසාල්. ඔවුන් ගාව ඔුන් ගැන විශවාසය තබලතමයි මේ දේවල්දී. ඔවු මුලින්ම පෙන්නන්නේ ප්‍රතිපත්ති. හරි සුන්දර වචචන. ඒ දේවල් අපට ඉෂ්ට සිද්ධ වුනෝතින් කවදාවක්කත් මේ තත්ත්වයට වැටෙන්නේ. අපි බොරුවෙන් ඒවාගේම කිශ්ීම ප්‍රතිපත්තියක් නැති. කුගත් බවින් හීන මිනිසුන්ට තමයි අපේ කතිරි ගහල තිබිය ඉතින් ප්‍රතිපත්ති පාලාවක නිරත නොවූ කෙනෙකුගෙන් අපට කිසිෂේත් මීට වැඩිය යමක් බලාපොරොත්තුවවෙන්න බෑ ඇත්තකතා ඔබතුමන් කිව් ආකාරයටම ජපානය ඒවාගේම අනිත්බෝ රටවල් ඉදි්‍රියෙන්ම ඉන්නේ ඔවුන්ගේ ප්‍රධාන පුරු එ ප්‍රතිපත්ති මාලාවල්ල නිරත වන නිසා චුල්ලදම්ම සමෝධානකර සූත්‍ර දේශනාවට තිනෝ මජ්්‍යිම නිකායි. මජ්ජිම නිකායේ සූත්‍ර දේශනාවට අනුව එක්තරා ප්‍රදේශයක තියෙනවා මාළුවා කියල වැල් ජාතියක් වැ ගස්ෝක්‍ර ලක් ගස් බදාගෙන යන වැල් ජාතිය මේ වැලකින් ගෙඩියක් හෙදලා ගෙඩිය පුර්ණ ඇතියක් වීසි වුණ එක්තනා ගහක් ගාවට මේ ගය හිටිය ෘක්ෂ දේවතාව ෘක්ෂ දේවතාව බය වුණ බයවෙලා කෑ ගැහුවා අනේ මට උදව් කරන්න අදව් කරන්නේ මේ මෙ හැදුුනොත්මොදවෙන් හා විනාශයක්යනවා මගේ වාස භෝමිය නැතිවෙනවා අනි දෙවරු අශවැසින් කර බයවෙන්නපාොකොතන හැදෙන්න්න කුණවෙලාඕෝක ඔය ඇයට දිනාපත් වෙලාය නැත්තං හොනරෙක් සෙබඩෙක් ඇවිලෝක ගිලලයයි අස්වැසිල්ලක් ලබලලන්නා දෙිය සතුටු ටික දවසිගින් මොකතුන් අර ගහ යට අර ගෙඩිය පැළවුණ මාඩුවා හැටේ ඇටේ පැළ වෙලා දැන් ගහ බදාගෙන මරරුක්ෂ මහා ගස වෙලාගෙන ඉහලටම හැදුුණ ටික දවසක් ගියා ගහත් දෙපලු වුණ දෙපොළු වෙලා මේ ගහ මොකදුණේ පඩාගෙන බිමට වැතුු අපේ රටේ ජනතාවටත් ඔන්න ඔය චුල්ල සමෝධාන සූත්‍රය චුල්ල දම්ම සමෝධාන සූත්‍රය වගේ වෙලාදී. අපි මෙතරම් තත්ත්වයකට පත් වෙලා හිටියක්. අපට අශවැසිල් ලබා දෙන කට්ටිය එම තයි. ඒ වෙලාවෙ අර දෙවියෝ තමන්ගේ ස්ථානය බේරගන්න ඒ වෙලායුම ඒ දේට ප්‍රතිකාරයක් දුන්න නම් අයින් කලානම් අවදාවකත් වාසස්ථානය දෙවියන්ට නැතිවෙන්නේ අපිටත් ඔය හා සමානම දෙයක්තමයි වර්තමාන වෙලා තිබේ අපි කෑගැහැවව අහිංසක මිනිස්සුමන කරන්නද අද හැම්මත් තැනම බොහම අසරණ තත්වයට මිනිස්සු පත්වෙලා කෑ ගැහ්ුවට වැඩන්නේ අශ්‍රැසිලි දෙන ඕන තරන් කට් ඒ ඒ තනතුරුවලට මොවොත් යි දෙකයි මාසියයි කොඩ නංවා විගෙන බලාපොරොත්තු හදවතය තබාගෙන මිනිස්සු කටවහගෙන මේ ආදී වශයෙන් කරනු ලබන අශ්‍රසි නිසාවෙන් මිනිසා තවත් තවත් අසරන තත්වයට පත්වෙලා ති දවසක වෙන්නේ අර දෙවයාට වනු දේම දැයි ටිකක් කල්පනා කරන්නවෙ එහෙනම් අපි මෙන්න මේ ප්‍රතිගත් ගරුක නොවීම සහ මේ ආදීනව දැන් අපි මේ විඳගෙනීම විඳින් අපඒ දේව අපි නැවත නැවතාත් මේ ප ප්‍රතිපත්ති ගරුක සමාජයක් උදෙසා අපි මේ ප්‍රතිපත්ති මාලාවන් තරව තරයි සිදුකරනු ලබන ඒවාගේම ඒ ප්‍රතිපත්ති මාලාමවන් වලට ගරු කරන පිළි පදින කෙනෙක් අපි ඉදිරියට දාගන්නට. නැත්තම් මේ වේදනා විදිනික කවදාවක්කන්න අතර වෙන්නේ නෑ. අපි අගාධයටමයි වැටින්. එහෙනම් අපි මෙන්න මේ කියනු ලබන. රටක ජාතික ප්‍රතිපත්තියක්. ඒ ජාතික ප්‍රතිපත්තියේ ඇතුළේ තිබෙන්න්න වූ සෞඛ්‍ය ආහාර අධ්‍යාපන විවිධ ශේත්‍රයම් පිළිබඳව ප්‍රතිපත් යනු ප්‍රතිපර්ති අපි මනාව සැකසා ගැනීමට අපට මේ කාලේ බොහොම වැදගත් වෙන නැත්තම් මේ ආදීනව මේ පිරිහීම මේ ගරු නොකිරීම බොහොම අවාසනාවන්ත ලෙස අපට අත්තිදිින් ගෙනවා ඒකට තවත් කරුණු කාරණ අපට කියන්න පුළුව ොපෝ සත අස්ථාංගශීලයේ සමාදංවන උවැසිවසියන් පන්සලටම හැට ඇත්ත පැනපු ඒවාගේ ඉන්ද්‍රිය සංවරයක් කමුතියෙන් අවශ්‍ය නෑ කොටෝ සංහර වෙලා තිබේ ඒවාගිම තමයි හයහතර නොතේරෙන කුඩා දරුවන් තමයි කොට් දෙ පෝයි දවශ සිල්ගන්නේ තරුණ පිරිස්සෙන්න්නේ ඇත්ත කතාවමක් මේ ඇත්තන් තමයි මේ ප්‍රතිපත්ති රකින්නේ. ඒ බොහොම අමාරු අපහසු කාරය එකකින් ප්‍රෝජනයක් ගන්න වද කියන සැකසයිත. එහෙනම් අපට මේ ප්‍රතිපත්ති මාලාව නිරත වඩත් ඇවිල්ලා සිදුකරනු ලබන්නේ මොකක්ද. අපට පේන්න තියෙන කාරණාව තමයි අනුන්ගේ දේවල් සොය සොයා ඒවාගේම අන් අයගේ ජීවිත හාරවස්සමින් ඒ දවස උපෝසත සීලය පිළිබඳව අල්ප මාත්‍රයක තැකීමක් නැතුව ඉන්න ඇත්තන්තමයි වැඩ්ඩි පුර දැකින්නට ලැබේ. නපරේසං විලෝමානී නපරේ සං කතා කතාන්. අත්ත නෝව අවක්කෙයිය කතානය කතානිච අනුන්ගේ දේවල් දොස් පරොස් හොය ඔයා තමන්ග ප්‍රතිපත්ති කඩාගෙන ගියෝතී එකින් ඇතිපයෝජනයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලක් ප්‍රතිපත්ති රක්නැකිෙන දොමත්ම නහතමාන සහන්තයි කටයුතු කරනු ලබනු. එබඳ කෙනා ධර්මානු ධර්ම පටිපන්න ජීවිතය ගටයඇහුරුවෙන් එබඳදු අවස්ථාවන් වට තමන් වටේ කවරු හරිියාවනං අනවශ්‍ය දේවල් වලට කතා කරන්න යන්න්නේ නෑ දම්මීවා කතාරීෝවා තුන්නේ බව් දැහැමි කතාවෙන් කතා කරනවා මිසක් අනිට්ටිකේ මොකද කරන්න තුෂ්නීම් භූතභාවෙන් කටිකුතු කරනු ලබ එෙනම් ප්‍රතිපත්ති මාලාවක නිරත වන එක අපි පන්සලේ ඉඳලම් ආරම්භ කරන්නට පන්සලේ ඉදලම් ආරම්භ කරන්නවා එහෙම රැක්කොත් අපට හොද රට හොඳ ගම හොද සමාජයක් නිර්මාණය කරගන්නට පුළුවන් වෙයි. ඒම අපේ හාබුදුරුවණය අද පොහෝද සඳහම් කතිකාවේ අපේ මතෘගව මතක් කරණන්ට කැමති ප්‍රතිපත්තිකරු සමාජයක් වූදෙසා බුදු දහම. ති මේ මාතෘකාවේ අද අපි අවසන් කරුණ ලෙස සෑකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති ගරු සමාජයක් ගොඩනගා ගන්නේ කෙසේද අපි අද ප්‍රතිපත්තිය ගැන බොහෝ කරුණු සාගච්ඡා කළා මේකේ අපි අවසාන පලයවිදියටට අප හාමුරුණන අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිපත්ති ගනු සමාජ ගොඩ නගා ගන්නේ කෙසේද මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට නැවතත් ශක්තිමත්ව නැගී සිටින්නේ කොහොමද කියන එක විෙන් අපිට උරුම වෙලා තියෙනො ලෝකයේ ඉතා වටිනා අධ්ධිතිය දහම බුදු දහම බුදු දහම ඇසුරෙන් අවසාන වශයෙන් අපිට පැහදිි කල්ල දෙන්න අප හාමුදුරුවනි ප්‍රතිපත්ති ගරු සමාජය ගොඩනගා ගන්නේ කෙසේද විදුමහත්තයා වර්තමානය තුළ ප්‍රතිපත්ති සැකවීම කළ යුත්ත කොතනින්ද කියලා අපි කලපොනා කරන්න ඕනි පලවිින් කාරණාව දැනවූ ගත් විද්වත් මහා ප්‍රාශ්ඥය ඉන්න. මේ ප්‍රාශ්ඥයයින්ගෙන් මේ නැනවතුන්ගින් දේශපානය කරලිය ඉන්න මේ ඇතං වැඩගන්නවාද කියලා සැක සහිත. නූගත් භවේ සංකේතය, පෙන්නුම් කරන අවස්ථා රාශියකුන් අපට ඇස් පනාපිට පේන්න තියෙන කාරණාව එනම් මේ ප්‍රතිපත්ති සැකසීම සහ මේ ප්‍රතිපත්තිවට අනුගත කිරීම ඉහල පැළන්තිවලා යට අපට කරන්න බෑ එක රට ඉන්න ප්‍රධානපුර වශයයා ගඉඳලා අනිත්තා යටත් පරාදිය සභාවලත් කිසිම ගම ඉන්න කිසිම කෙනෙකුට අපට ඒවා කියලා හදන්න බෑ හේ තුළ තමයි ගෙවා අම්මු ඒවා දි දිරාගියවා හඩන් කැඩල වැටනවා මිසාක් අපට ය හදාගෙන යන්න බෑ ඉදිරියට එහනම් මේ වර්තමානය තුළ ප්‍රතිපත්ති සැකසීම සකසන්න ටෝනි ඉදිරි දැක්මක් ඇතිවයි අනාගතයක් පිළිබඳව හැඟීමක් තියෙන තබාගෙන තමයි කටයුතු කරන්නට ඒ එන්න ඕ පෙර පාසන්නේ පෙරපාසල් යන දරුවා කුඩා අවදී ඉඩළම ප්‍රතිපත්තියට හුරු කරන්න ඕන්න ගිය ගමන් අකුරු දුන්නට ඒදී අවබෝධ කරගන්න බෑ කුඩා කාලේ ඉඳලාම්ම අම්මට තාත්තට වදින ඒ ක්‍රමවේදී ඉඳලා ඩටියන්ට ගුරුවරුන්ට මේ ක්‍රමවේදය ඒවාගේම තමයි තමන් සවසායිම්ම ඒ ප්‍රදේශයට ඒ හැනට ආදරයක්ට ලෙන්ගතුකමක් දක්වන පිරිසුදු ක්‍රමවේදයක් අපි නදුරු පාසලය දරුවාට දෙන්නට ටොපිකෝලේ දාල එතනම දාල යන්න සිරිතක් නෙව වෙනත් බාහිර ක්‍රියාකාරකමක් කරලා ඉතන්න ඔහේ දාලා යන කමවේදයක්න තොපි කො ටොපියක් ෑවනම් කොලේ නිසි තැනට දා්ඩ ඒ වාගේම තමයි වෙනත් බාහිර ක්‍රියාකාරකමක් යෙදු නද එතැන අප විත්‍ර නොකරල එතන පිරිසුදු කරලා යන්න පොඩ්ඩි කාලිදලම උගන්නන්නෝ ඒ අපට ලැබිලනෑ ඔබතු මංකිවූ ආකාරයට ජපානය සිංග්පූරුව ඔය හොඳ රටවල් ශිෂට ලන්තය ආදී රටවල් වල ලිහිම් බලන්න. අපි යන හැම්ම තැනම දැක ගැනීමට පුළුවන් තිබෙන කඩදාසි කොල්ල ටොපිකොල්ලා නම් මන කිසිවක්. පමණ රටවල්ල චුයින්ගම්ම එකවක් කඩ දෙන්න. හදන්ව රටේ අන කන්න දෙන්න ය ප්‍රතිපත්ති වාය ආරක්ෂා කරන්න ඕනේ රටේ. එහෙෙනම් මෙන්න මේ ලදුරු පාසල් මට්ටමිය ඉඳලා එන දරුවා. ම ක්‍රමක් කරමයෙන් මූලික අධ්‍යාපනය උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලය දක්වා එන මේ දරුවා මේ විශ්වවිද්‍යාලය අයින් වෙන කොටම හ පිරිසුදු ප්‍රතිපත්ති මාලාවක හැඩ ගැස්සූ දරුවෙක්කෙන් එබඳ කෙනා යන්නේ නෑ කොහෙටද ගෝසන කොර වෙනත් වෙනත් දේවල් ඉල්ලන්න යන්න. තම ඒ කුඩා අවදී ඉඳළම ඒ දේට නතුවෙලා ඒවාගම ඒ දේට බෝමත්ම කැපවීමෙන් ක්‍රියා කරලා තිබ. ඉන්නම කැපවීම අද ඒ අපිට දැක ගැනීමට පුළුවන්කමක් ලැබන්නේ නෑ. මජ්ජිම නිකායි අනුමාන කිය සූත්‍ර දේශනාවත් තිබෙනවා මේ සූත්‍ර දේශනා බොහොම අපූරු තරුණවියට පත්වුණු තරුණය පිළිබඳවතමයි මේකෙ දැක්තෙන් මේ තරුණිය ඔබත් දැකලා තියෙන අපිත් දැකල තියෙන තරුණවියට පස්සුනම බොහොම ලස්සන හැඩට වැඩට බොහොම කැමති. මොකක්ද කරන්නේ තමන්ගේ ජීවිත හැම්ම අවස්ථාවක දීම කන්නාඩීගාවට යනු පීල මූුණි ගදයක්ක් ඇවිල්ලද වෙනත්ොයි හරි අවුලත් තිබෙනවාද මේ බල බලා මොකද කරන්න හදාගන්න. අන්න ඒ වගේ තමයි කුඩාකාලේ ඉඳල්ලා මේ ප්‍රතිපත්තියට නතුකරන ළමයා තැනැත්තා තැනැත්තිය න්ගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක ප්‍රතිපත්තිය බිඳන නං ඒ බිඳුනදේ හදාගෙන හිද්‍රියට යයාමී ක්‍රමවේදය අපේරට න ඇත්ත. එහෙනම් අපට තිබෙන්න වූමි පාසල් අධ්‍යාපන පතිපත්ති අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණ බෝමත්න ශක්තිමත් කළ යුතු. ඒ ප්‍රතිපත්ති මාලාවෙන්, ගොඩ නැගෙන කෙනා කවදාවකත් සමාජි තනිවන්නේ නෑ. අසර මේෙක් වෙන්න නෑ දුප්පතෙක් වෙන්නේ නෑ. එහෙනම් එබඳ මල්වැනි දරුවන් අපි හොඳට කුඩා අවදී ඉඳලම. ඒ අවශ්‍ය කරන පොහර දාලා ගුරුවරු. අවශ්‍ය කරන සෑම දෙයක්ම ගසකට ලබලදී ලබොෝම හැම්ම ගහකින්ම අපි ගෙදරක මල් බලාපොරොත්තු වනවාවාගේ ගුරුවරු හැම්ම කෙනෙක්ම බලාපොරොත්තුවන්නේ මේ දරුවන් හැම කෙනෙක්ගේීම අනාගත බැබැලීම අනාගත සමාජයේ සුවඳවත් කිරීමක් අනාගත මේ රට ලස්සනකරීම ඒක දැැ ගැනීමට පුළුවන්කමක් අද අපට මේ ප්‍රතිපත්ති මාලාවතුළ දක ගැනීම පුළුවන්කමක් ැබීම එතිනින් එන කෙනා විධ ශේත්‍රවල ඉජිීරුවක් වන්න පුළුවන් වෛද්‍යවරයෙක් වන්න පුළුවන් විධ භාසා දැනු කෙනෙක් වන්න පුුවන් මොන්නම්ම හෝ කාරයක නිරත වෙන කෙනා කවදාවක් තමන් හකින පතිපත්තියට පිටිං යන්න නෑමයි ඒ යන්නෑ කියල කැනම්කද කොමිස් සිල්ලන්ඩ උමනාවක් නෑ අමුතර සීට ගනන් ගැසිලි ක්‍රමවය දෙයක් නෑ ඒ පාන සන්ත්‍රය නිෂී ආකාරයෙන් පවත්වාගෙන යන රටේ ප්‍රධාන පුරවැැශී අවුනත් මිනිසුන්ගේ තිබෙන හදේ ගැස්ම හදුරන බඩේ ගින්දර දැනනෝ ඒ දැනන නිසා ක්‍රියාත්මක වෙනවා වහාම මොකක්ද ඒ මිනිසුන්ගේ සිත් සතන් සුව පත් කරන්න ඒක නයට හරං කරනකම වේදයක් නෙවෙේ නය ගුලට යටවනකම වේදයක් නෙල ඒක සිදු කරන්නේ මොකදද ජාතික ප්‍රතිපත්තියට අනුවන් එහෙනම් එසේ වූ ප්‍රතිපත්ති මාලාවක් අපට බලාපොරොත්තු වෙන්නට අනාගත දැක්මක් අපි හැම කෙනෙකුට අවශ්‍ය හම් ඒ දැක්ම අපි හැම කෙනෙක්ම වහා වහාම ලබා ගන්නට ඒක අනුගත නොව නොත් එහෙම අපට වෙන්නේ පුුදුම් වාකාර වෙශනයකට පත් වෙන්නට එනම් අපි හැම දෙනාටම මේ වෙලාේ මේ රට දියුණු කරන්නට සමාජය ගුණසුවඳ වපුරණ සමාජය අ්භවට පත් කරන්නට. අපි හැම කෙනාම එකහා සමානුව ජීවත්වීමට අපට අවශ්‍ය වන්නේ මේ ප්‍රතිපත්ති මාලාවක තමන් අනුගතවීම පමණ මයි. එෙනම් එසේ ඔබ අනුගමනය කරමින් ඔබගේ ජීවිතය සාර්ථ කරගන්නට. ඔබ හැමදිනාටම වාසනාව තුරුණුවන්ගේ ශක්තිය, හිර සැලසී වා ලැබි වා කියලා මා ප්‍රාර්ථනා කන්න ලම. අපේ හමුදුරුවන ඔබවහන්සේ දේශනා කරපු ආකාරයටම අපේ රාජ්‍යයට ඉතා ශක්තිමත් රටක් විදියට නෙගිටින්නට අද අපේ මේ පොහෝද සඳහම් කතිකාව වැටසටහන උපකාරයක් වන්නටෙකයා මත් ප්‍රර්ථනා කනෝ ති. අවසා වශයෙන් මතක් කරට කැමතිීමේ ප්‍රතිපත්ති ගරු සමාජයක්ක උදෙසා බුදුදහම තමයි අපේ මාතෘකා වුණේ ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් විදියට හඳුලා දෙන්න පුළුවන් මේ වෙනකොට ඔබ අප කවුරුද් දන්න අපේ රටේ මේ පවතින විවිධ අර්බුදත් එක්ක රටේ සියලුම ජනීජනයාගේ ඒ මානසික මට්ටම ඉතාමත්ම පහලට ඇදවැත්ලා තියෙන කාලයක්. හිිතන් අප මුදුරනේ මේ කාලෙ තමයි හොදම කාලය බොහන්සේ දේශනා කලාවගේ ප්‍රතිපත්ති රකින්න. ඉතින්ගේ ප්‍රතිපත්ති රැකගෙන අමාරුවෙන් හරි මේ කාලය ගෙවාදමලා ඒ ප්‍රතිපත්තිවලට අනුකූල නායකයෙක් වගේම ජනතාවත් අපේ රටේ බිහිවුණොත් අපිට හොඳ අනාගතයක් උදාකරගන්නට හැකිවෙයි ඒකට ඉතාමත්ම හොඳ දාහරණ බුදු දහමෙන් අපිට ලබා ගන්නට පුළුවන් මෙත එක්කම හෝරාවක්ගෙ විලගිහිල්ල තියෙනවා පොහුද සදහම් කතිකා වැඩසටහන්න අද සමුගන්නට තමයි මේ සූදානම හිට පෙර මතක්කරන්නට කැමති අද පොහෝදා සදහම් කතිකා වැඩසටහන ඔබත ගෙනාවේ දෙහිවල කවුඩාන ශ්‍රී ශාන්තරාම විහාරස්ථානයේ සිටයි අද පොහෝදා සඳහම් කතිකා වැඩසටන ඔබත ගෙනාවේ වගේම සිහිපත් කරන්නට කැමති අද වැටසටහනට අපට සම්පත්දායකත්වය ලබා දුන්නේ දෙහිවල කෞුඩාන ශ්‍රී ශාන්තාරාමාදීපති ශ්‍රී ශාන්ත දහම් පාසලේ අනුශාසක රත්මලාන ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්ජපාද හත්පෝරුවේ ධම්මාවාස ස්වාමීන්ද්‍රයණන් වහන්සේ ස්තුතිපූර්රකව සිහපත් කණන්න කමැතිය බොහන්සේව ඉතිං තවත් පොහෝදා සඳහම් කතිකා වැටසටානක් සමඟ එක්වෙන්නට බලාපොරොත්වෙන් අපි සමුගන්නට කැමති මතක් කර සිටිනවා රට වෙනුවෙන් අපි හැමෝම ප්‍රතිපත්ති ගරුකවෙමු අපි හැමෝම අපේ රට ගොඩ නගමු ඔබ සැමට තෙරුවන් සරණයි